රටත් ලෝකයත් උණුසුම් කළ සියල්ලේ ඇත්ත ඔබට වගකීමෙන් යුතුව පවසන්න. Live at 12 සමගින් අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම වින්ද්‍යා මාර්ගයේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. බදුල්ලේ ප්‍රදේශ කිහිපයකට බොහෝ චලන. කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 60කින් ඉහළට ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිලත් රුපියල් 25කින් ඉහළයයි. වංචනික ලෙස මුදල් ආධාර රැස් කළ චීවරධාරියෙකුට හා තවත් පුද්ගලයෙකුට ලැබුණු දඬුවම. නවසීලන්තයේ ප්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ 28 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයා රක්ෂිත බන්ධනාගාරයට. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා අවසන් එක් දින තරගය අද. බදුල්ල හා යවට ප්‍රදේශ රැසකට අද පෙරවරුවේ සුළු භූකම්පන තත්ත්වයක් ඇති වී තිබෙනවා. උදෑසන 8:15 8:20 අතර කාලය තුළ පොළව දෙදරිම් තත්ත්වයක් ඇති වූ බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. අද පෙරවරු 8:17 පමණ විශාල ශබ්දයක් සමග පොළව දෙදරිම් තත්ත්වයක් දැනුණු බව බදුල්ල අවට ජනතාව පවසනවා. මං කඩේ ඇතුලේ හිටිය කඩේ දෙදරනකට මං එළියට ආවා. එළියට ඇවිල්ලා ඇයි එකම සද්දෙකුත් තමයි දඩුවම් ගාලා සද්දයක් බොම්බ පුරනවා වගේ. ඒ සද්දය ඇහිච්ච කට්ටියක් ඉන්නවා. සැතර 3-4ක් වගේ තිබ්බයි. මම පුතේ ගන්න ගියා. ඒකට මට එකපාර සද්දෙකුත් එක්ක දිගින් දිගට දෙදරනවා වගේ දැනුණා. බදුල්ල, හාලියල, හල්පේ, දෙමෝදුර යන ප්‍රදේශවලට මෙන්ම වැලිමඩ අවට ප්‍රදේශ කිහිපයකටද මෙම තත්ත්වය බලපා තිබුණා. හරියට 8:18 වගේ පොළොව දෙදරීම ගේ ඔක්කොම වයිබ්‍රේෂන් වෙලා වගේ ගියා. ගේ මුලේ ඉඳලම අග වෙනකම් ගියා. 25 මීටර 20ක් වගේ අපේ ගේ තියෙනවා. අඩි 30ක් විතර. ඒ 30ට මම වයිබ්‍රේෂන් වෙලා ගේ ඔක්කොම හෙල්ලීගෙනම ගියා. මොකද ඉරිතැලීම බඩු පෙරලීමක් වගේ දෙයක් වුණාද? උත්තු නැහැ. ගැස් වීමක් විතරයි වුණේ. මේක සාමාන්‍ය කොච්චර ලක් තිබ්බද? විනාඩියක් ඇත්තේ තප්පර ගණක් වගේ ගියා. කිලිම අපේ හිම සද්දෙත් එක්කම දොරුණු සද්දයක් පොළොව මෙයා කරගෙන ගියා. මෙම සිදුවීම පිළිබඳ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඇති වූ භූචලන තත්ත්වය පිළිබඳ ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ. මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය රංජන රාමනායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා. මේ සම්බන්ධව පොලිසිය තමාට දැනුම් දුන් බවයි කතානායකවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. එයද පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වීමට පෙරයි. අයවැය කාරක සභා අවස්ථාව විවාදයේ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අපි දැන් සම්බන්ධ කරගන්නවා එහි නැදී සිටින ස්වර්ණවාහිනියේ ප්‍රජිත් පෙරේරා. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ අද 4 වන දිනයි. අද බුද්ධ ශාසන හා වයඹ සංවැද අමාත්‍යාංශයට මෙන්ම කදිත් කේන්ද්‍ර සමාජකල්‍යාණ යටතේ පවතින නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අයවැය මුදල් වෙන් කිරීම පිළිබඳව විවාද කරනවා. විපක්ෂ වෙනුවෙන් දිනේ ජාතික සම්මාලයේ ඒ ශ්‍රීනිවාසන් මහතා විවාදය ආරම්භ වූ අතර ඔහු වැඩි අවධානයක් යොමු කළේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ කාර්යභාරය පිළිබඳවයි. ඔහු එහිදී කදිත් කේන්ද්‍ර සමාජකල්‍යාණ ආගය කරමින් අදහස් පළ කළා. ඔහුට පසු අදහස් පළ කළේ බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන මාත්‍ය ගාමිණී ගෛවික්‍රම පෙරේරා මහතායි. භික්ෂුන් වහන්සේ දේශපාලනය කිරීම නුසුදුසු බව ඒ මතය බවයි ඔහු එහිදී පැවසුවේ. උන්වහන්සේලා දේශපාලනයෙන් ඉවත් වන්නේ නම් තමන් වඩා කැමති බව පැවසූ බුද්ධ ශාසන අමාත්‍යවරයා වර්තමානයේ ඇතැම් පන්සල් දේශපාලන මධ්‍යස්ථාන බවට පත්වී ඇති බවට පෙන්වා දුන්නා. මේ අතර අද මෙම විවාදය ආරම්භ වීමට පෙර රංජන් රාමනායක මහතාගේ කොකෙන් චෝදනාව සභාවේ උණුසුම් මාතෘකාවක් බවටයි පත්වුණේ. ඒ පිළිබඳව මුලින්ම අදහස් පළ කළ දැලස් අලහක්පෙරම මන්ත්‍රීවරයා පැවසුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ රුධිර පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට වෛද්‍ය සායනයක් පැවැත්වීමට රංජන් රාමනායක මහතා යෝජනා කර ඇති බවයි මේ සමස්ත මන්ත්‍රීවරුන්ට අපහාසයක් බවත් ඔහු පැවසුවා. රංජන් රාමනායක මහතාගේ ක්‍රියාපිළිවෙත මෙහිදී ඒෂා විතාන කමෙන් විජේසිරි ශ්‍රීත්නි ජයරත්න ඇතුළු ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් රැසකගේ විවේචනයට ලක් වුණා. ඒෂා විතාන මහතා පැවසුවේ මේ රංජන් රාමනායක මහතා දේශපාලන උපායක් ලෙස කරන සම්දර්ශනයක් බවයි. සියලු මන්ත්‍රීවරුන්ට පුද්ගලික ජීවිතයක් තිබෙන බවත් ඒවා ප්‍රසිද්ධ කිරීම සුදුසු නැති බවත් මෙහිදී සුසන්ත පුංචි නිලමේ මහතා පැවසුවා. රංජන්ගේ ප්‍රකාශ පුවත්පත් වාර්තා මත පමණක් පදනම් වූ ඒවා බව පක්ෂයෙන් කළ විමර්ශනයේදී හෙළි වූ බව මෙහිදී රාජ්‍ය අමාත්‍ය නිවසෙන් පේරා මහතා ප්‍රකාශ කළා.
සියල දෙනාටම අදහස් පළ කිරීමට අවස්ථාව දුන් කතානායකවරයා අවසානයේ පැවසුවේ තන්දන්ට තමන්ද අවවාද කළ බවයි. කෙසේ වෙතත් ඔහුගේ චෝදනා ගැන පරීක්ෂණයක් කරන බව පොලිස්පතිවරයා ඊයේ තමන්ට දැන්වූ බවත් කතානායකවරයා සභාවට දැනුම් දුන්නා. රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශයෙන් අනතුරුව ආරම්භ වූ විවාදයයි මේමලන්ට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන්නේ. ඒ පිළිබඳ සියලු තොරතුරු අද රාත්‍රී ලැබෙත් සෙවන්තරින් ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැන්ට සමුගන්නවා ප්‍රජිත් පෙරේරා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 60කින් ඉහළ දමා තිබෙනවා. එය අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ යනවා. ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 60කින්ද ග්‍රෑම් 400ක කිරිපැකට්ටුවේ මිල රුපියල් 25කින්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා. ඒ සඳහා අනුමැතිය ලබා දුන් බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ. නව මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර ඒ අනුව රුපියල් 860කට මිල කර තිබූ ආනයනික කිරිපිටි කිලෝවක නව මිල රුපියල් 920ක් දක්වා ඉහළ යනවා. රුපියල් 345ක්ව තිබූ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවේ මිල රුපියල් 370 දක්වා ඉහළ යාමට නියමිතයි. මිල ඉහළ දැමීමට අවසර ලබා නොදීම හේතුවෙන් පසුගිය දින කීපයේ වෙළඳ පොලේ කිරිපිටි හිඟයක් දැති වුණා. ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා. එම මිල සූත්‍රයට අනුව කිරිපිටි මිල ගණන් ඉහළ දැමීමටයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනුමැතිය ලබා දී ඇත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණ අතර පසුගියදා පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බව ගරුව අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කරනවා. ඔහු මේ අදහස් පළ කළේ අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුවයි. සාකච්ඡා සාර්ථකයි කියන්න බෑ. අපි දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාම කියනවා ඊළඟ ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකයා පොහොට්ටුවේ කෙනෙක් විය යුතුයි කියලා. ඒ වගේම පොහොට්ටුවේ සමාජිකයොත් මාධ්‍ය සාකච්ඡා තියලා දිගටම කියන්නේ ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටුවේ සමාජිකයෙක් විය යුතුයි. මෛත්‍රීපාල මැතිතුමාව පොහොට්ටුවේ සමාජිකත්වයේ ගන්න යන්නේ නැහැ. එතුමා බලන්නේ එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන්. අපිට පැහැදිලිව පේනවා ගිය අයවැය ඡන්දෙදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ අයවැයට විරුද්ධ වුණෙත් නැහැ, පක්ෂ වුණෙත් නැහැ. ඒගොල්ලෝ මැගහැරලා හිටියා. පොහොට්ටුවේ අය විතරයි හිටියේ. ඉතින් එතනදී පැහැදුනා පොහොට්ටුවට ඉන්න සමාජික සංඛ්‍යාව කොච්චරද කියලා. ඒක නිසා මේක කෙරෙන දීගයක් නෙමෙයි. ස්ථිර වශයෙන්ම පොහොට්ටුවේ සමාජිකයෙක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් කරන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා කියන අනිවාර්යෙන් මේ පාර රාජපක්ෂගේ නිම තමයි ජනප්‍රියද වෙන්නේ කියලා. එතුමා හරි. ඔහොම ඒගොල්ලන් වෙනම දැන් සම්දානයක් හදාගෙන තියෙනවා. පොහොට්ටුව කියලා වෙනම පක්ෂයක් හදාගෙන තියෙනවා. ස්ථිර වශයෙන්ම පොහොට්ටුවේ සමාජිකයෙක් තමයි ජනාධිපති මැතිවරණය වෙන්නේ. ඔබතුමා ලක්ෂජාතික පෙරමුණ ඊට වඩා දුරු සංවිධානයක් හදනකට පොතාම නෑ නේ. පිටි වෙලාවට දෙන්නම් ඒක. ඔබතුමා දන්නවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව අපි ඒ පැත්තෙන් එළියට ගත්තේ දවස් 45කට. අපේ සැලැස්ම මොකක්ද කියන එක අපි මැතිවරණ ගැසට් කරාට පස්සේ කියන්න. අපි ඉදිරිපත් කරන අපේක්ෂකට අවහැදිලි ජයග්‍රහණයක් තියෙනවා. පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවති පළමු වටේ සාකච්ඡා සාර්ථක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුවයි. සාකච්ඡාව සාර්ථකයි. මේ කඳවුර එකතු කිරීම සඳහා ක්‍රියාදාමයේ එක ප්‍රධාන සාකච්ඡාවක් තමයි. යළි හම්බෙන් තීරණය කිරීම කියාපාන්නේ සාර්ථක වීමේ ගමනට ශක්තියක් කියේ සාකච්ඡාවෙන් ලැබුණා කියලා. බසිල් රාජපක්ෂ මහත්මයා පුවත්පතකට කියලා තිබුණා රාජපක්ෂ කෙනෙක් තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ කියලා. බසිල් රාජපක්ෂ මහත්මයා කියලා තිබුණේ රාජපක්ෂ කෙනෙක් ආවත් එහෙම නැත්නම් වෙන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරා එකමුතුයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ ජයග්‍රහණය සඳහා ඔහුට කළ හැකි සෑම කාර්යයක්ම ජනාධිපති අපේක්ෂකය අවසන් වෙනවායි කියලා යාම කතාවක් කියලා තියෙනවා. ඒක යගෙම අහන්න ඕනේ. තාම ජනාධිපති වරණේ අපේක්ෂක ප්‍රකාශයට පත් කළා නෑනේ. ඒ අය පක්ෂ ඔක්කොම එකතු වෙලා යම් කිසි ප්‍රකාශයක් කරයි. දැන් මේ අවසරේ වුණත් අයවැලේකෙනින් 80% වක්‍ර බදු වලින් ආදායම ගන්න. වක්‍ර බදු කියන්නේ දිනපතා කඩේ එකට ගිහිල්ලා එදිනෙදා ජීවත් වෙන්න බදු ගන්න ජනතාවගේ කරට. ඔසත් අය කෝටි ගණන් ආදායම් ලබනවා. අසාධාරණ ආදායම් බදු ක්‍රම නිසා තමයි මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ. කොහොමනම් මේ ආණ්ඩුව අවසාන අසාර්ථක ආණ්ඩුවක් බවට පත් වෙලා ඉවරයි. ආණ්ඩුව ඇතුළෙම ආණ්ඩුවට බලනවා. මොකද්ද විශ්වාසයක් නැහැ. ඒක දුක වේදනාව තියෙන ජනතාව. ඒවන්න වෙලා. අපි බලමු ඉක්මනින් වෙනස් කරගන්න. වනෝද්‍යාන හා අභය භූමි තුල සිටින වනසතුන් දඩයම් කිරීම තහනම් වුවත් ඇතැම් පුද්ගලයින් එම නීති විරෝධී ක්‍රියාවේ නිරත වනවා. එවැනි සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු වනාතිල්ලුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් වුණා.
වනාත විල්ලුව ගම්මානය පිහිට ඇත්තේ විල්පත්තුව ජාතික උද්‍යානයට හා තබ්බූව අභිභූමියටම අයින්මයි. වනාත විල්ලුව දොළහකනුව ප්‍රදේශයේ නිවසක දඩයම් කරන ලද වනසතුකුගේ මස් කබඩා කර ඇති බවට වනාත විල්ලුව පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව සිදුකළ පරීක්ෂාවේදී එම නිවසේ අධිශීතකරණයක ගබඩා කර තිබූ ගෝණ මස්තොගයක් හමුණා. ගෝණමස් කිලෝග්‍රෑම් 50කට අධික ප්‍රමාණයක් මෙහි තිබූ බවයි පොලිසිය පැවසුවේ. සිද්ධියට සැකපිට නිවස් හිමියා අත්අඩංගුවට ගැනුණා. සැකකරු අද පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මීටියාකුඩ බටපොත දුව ප්‍රදේශයේ කලක් සිට සිදුකරගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්කාගාර තුනක් පටලා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මීටියාකුඩ පොලිසියට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර තිබෙන්නේ. මීටියාකුඩ බටපොත දුව ප්‍රදේශයේ ඇලමාර්ගයක් ආසන්නයේ නීති විරෝධී මත්පැන් නිෂ්කාගාර කිහිපයක් පවත්වාගෙන යන බවට මීටියාකුඩ පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. එය අනුව අදාළ ස්ථාන වැටලීමටයි පොලිසිය පියවර ගත්තේ. ඇලමාර්ගයේ ආසන්නයේ ඉතා සූක්ෂම ලෙස මෙම නීති විරෝධී මත්පැන් නිෂ්කාගාර පවත්වාගෙන ගොස් තිබූ අතර සැකකරුවන් තිදෙනෙකුද වැටලීමේදී අත්අඩංගුවට ගැනුණා. නීති විරෝධී මත්පැන් ස්ප්‍රීතු බැරල් 8ක්, ගෝඩා ලීටර 1080ක්, පොලිතින් මළුවල බහ අලෙවිය සඳහා සූදානම් කර තිබූ මත්පැන් තොගයක් එහිදී පොලිසිය සොයාගත්තා. පොලිසිය පැවසුවේ සැකකරුවන් මීටියාකුඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට දිගු කලක් තිස්සේ මෙම නීති විරෝධී මත්පැන් බෙදා හැර ඇති බවයි. අත්අඩංගුවටගත් සැකකරුවන් බලපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර රාගම සිට මොරටුව දක්වා මෝටර් රථයකින් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මොරටුව පොලිසියට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවටගෙන තිබුණා. වැටලීම සිදුකරන අවස්ථාවේ මෝටර් රථයේ තිබී නීති විරෝධී මත්පැන් ස්ප්‍රීතු බෝතල් 500ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 12කට ආසන්න බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවටගත් සැකකරු මොරටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර මොරොන්තුඩුව, දෙල්දුව, කොච්චිදුව ප්‍රදේශයේදීද නීති විරෝධී මත්පැන් නිෂ්කාගාරයක් වටලා ගෝඩා බැරල් කිහිපයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. සොයාගත් එම නීති විරෝධී මත්පැන් තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 15කට ආසන්න බවයි පොලිසිය පැවසුවේ. ගොඩගම කෙත්තාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ අසනීප තත්ත්වයකට ආධාර එකතු කරන බව පවසමින් වංචනික ලෙස මුදල් ආධාර එකතු කළ පුද්ගලයන් දෙදෙනෙක් එම විහාරාධිපති හිමියන්ගේ අතටම හසුවීමේ පුවතක් අපට වාර්තා වෙනවා. මේ පුවත වාර්තා වන්නේ ගොඩගමින්. ගොඩගම කෙත්තාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මාළඹේ සීලරතන හිමියන්ගේ වකුගඩු බද්ධ කිරීමක් සඳහා මුදල් ආධාර එක් රැස් කරන බවට එම විහාරාධිපති හිමියන්ට ඊයේ සවස තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව විහාරාධිපති හිමියන් තවත් දායකින් පිරිසක් සමග මීගොඩ දහම්මාවත ප්‍රදේශයේ මුදල් ආධාර එක් රැස් කරමින් සිටි පුද්ගලයෙකු සහ චීවරධාරියෙකු මුණගැසී තිබෙනවා. ඒ අවස්ථාවේ පැමිණ සිටියේ ගොඩගම කෙත්තාරාම විහාරයේ නායක හිමියන් බව නොදැන ඔවුන් නායක හිමියන් වෙත පවසා ඇත්තේ කෙත්තාරාම විහාරයේ නායක හිමියන් සඳහා මෙසේ මුදල් ආධාර එක් රැස් කරන බවයි. වංචනිකව මුදල් ඉපයූ චීවරධාරියා සහ අනෙක් පුද්ගලයා ඒ අවස්ථාවේම විහාරස්ථානය වෙත කැඳවාගෙන විත් ඔවුන් කළ වරදට විහාරාධිපති හිමියන් සහ දායකින් ලබා දුන්නේ මෙවන් දඬුවමක්. වංචනිකව මුදල් එක්රැස් කර චීවරධාරියා රත්නපුර ගල්ලෑල ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුවක් වන අතර අනෙක් පුද්ගලයාද ඒ ප්‍රදේශයේම අයෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ. දුන් දඬුවමින් පසු එම දෙදෙනාම ගොඩගම නගරයේ වෙත මෙසේ රැගෙන ආවා. පසුව මෙම දෙදෙනාව මීගොඩ පොලිසියට බාර දීමට කටයුතු කර තිබූ අතර සැකකාර චීවරධාරියා හා අනෙක් පුද්ගලයා